ඔය අමාත්‍ය අනුකමුටුවේ ඉන්න අපි විමල් වීරවංශ මහත්තයාගේ ප්‍රකාශනන් එච්චර ලොකුට ගන්නෑ. මොකද එතුමා දෙක බෙදීම දෙක සමානයි බිඳුවයි කියපු මිනිස්සයානේ. අපි මස් රාත්තලක් කිල්ලුවේ නෑනේ. අපි කියන සුබෝධනේ වැටුප් වාර්තාවේ තියෙන විෂමතාවය රුපියල් 11000 ගාන. එතකොට ඒ රුපියල් 11000 ගාන 11000 ගානක විෂමතාවෙන් විමල් වීරවංශ මහත්තයලා කියන යෝජනාවලිය තියෙන්නේ 3000 ගානයි. ඉතින් අපි කියන්නේ ඒ 3000 දෙන්න කමක් නෑ. ඉතිරි ටික අදියර වශයෙන් දෙන්න කියලා. එතකොට ඒක මස් රාත්තල මිල්ලීමක් වෙන්නේ නෑනේ. ඒ නිසා එතුමගේ ගණන් හිලව් ගැන අපි වැඩිය කතා කරන්න කැමති නෑ. මේ වෙලාවේ අපි එමිල්ලලා නෑ. අපි ඉල්ලලා තියෙන්නේ ඒ 3000 ගාන අයවැයෙන් දෙන්න. අපි ওই 5000 ඉල්ලුවෙත් නෑ. ඒ නිසා ওই අමාත්‍ය අනු කමිටුවට එන්න කියන්නේ අපිත් එක්ක ඔබතුමලගේ ඕනෑම මාධ්‍ය ආයතනයක ප්‍රසිද්ධ සාකච්ඡාවකට. අපි කියන්නම් එතුමලා කියන්නේ මොකද්ද ඇත්ත කතාව මොකද්ද කියලා රටේ ජනතාවට පෙන්වලා දෙන්න අපි සූදානම්. ඒ වගේම බොහොම ආදරෙන් ඉල්ලනවා අපි දැක්ක එක්තරා මාධ්‍ය ආයතනයක නිවේදක මහත්මේ එතුමාගේ පෞද්ගලික YouTube channel එක හරහා ගුරුවරුන්ට එක රුපියලක් දෙන්න වටින්නේ නැහැ කියලා කිව්වා. ඔබතුමා එන්න අපි කැමති. ඔබතුමා එන්න අපිත් එක්ක ප්‍රසිද්ධ සංවාදයකට ඔබතුමාගේ ආයතනයේ රූපවාහිනී ආයතනයේ හෝ ඔබතුමාගේ YouTube channel එකේ අපි ඔප්පු කරලා පෙන්වන්න රුපියලක් නෙමෙයි එක සතයක්වත් දෙන්න වටින්නේ නැත්තේ කාටද කියලා. මේ ප්‍රශ්නෙට පැලස්තර විසඳුම් දාන්න නැතුව කරුණා කරලා පිළිගන්න පුළුවන් විදිහේ නිවැරදි විසඳුමක් සහ නිවැරදි තොරතුරු මේ රටේ මහජනතාවට දෙන්න කියන ඉල්ලීම අද දවසේදී අපි බොහොම ආදරෙන් කරන්න කැමතියි.